මේ නිච්චිත මොහතුනයට අපේරට මන්ද බුද්ධිකයන්ගේ රාජ්‍ය අ්බාට පත් වෙලා තියෙනවා. උගත්තු බුද්ධමතුන් කළියුතු බොෝදේවල් මේ වෙනකොට හරක් තක්කඩි මීහරක් කරමින් සිටිනවා. මේක අතිශයෙන් භානකතාත්ත්වයක්. ඔබලන්න මේ වෙනකොටත් අපේරටේ බහුතරයක් රෝගීන් බරපත අර්බුද්ධයක ඉන්නවා අත්‍යවශ්‍ය බෙහෙත් නැතිකම නිසා. විශසම අපේරටේ සෞඛ්‍ය සේවය මේ වෙනකොට බින්දුවටම බැහැලාතියෙන. තත්වද හරගව පිකාරෝහලයිඉන රෝගින් උතරක් නෙමයි. දිිවෙන අනිත් ප්‍රදේශවලත් පිළිකා රෝගෙන් පෙළන බෞතරයක් දෙෙන අර්බුදේකයි ඉන්නේ මූලික ප්‍රතිපාර පවා ලබාගනීමට නොහැකි තාත්ත්වයක් තුළ. සමහර වෛද්‍යර් මේ මොහොතේ තමන්ගේ පෞද්දිල්ක ධනේ පවා පරිත්‍යාග කරමින් තමන්ගේ රෝගීන්ටර් සුවය හොයල දෙන්න උත්සාා කරන අවස්ථාවක, හින්සික රෝගෙන්ගේ බඩට ගහන්න හදන එමන තම් තක්කඩි ව්‍යපාරයක් නැමතව තවක් හම්බන්ධොටින් මතු වෙලා තියෙනවා. කෙනෙකොට කියන්න පුළුවන් හම්බන්ධට සාමාන්‍ය මීහරක්වතමයි ප්‍රසිද්ධ, ඒක හින්ද කලබල විතු නැහැ කියෙන කාරණය. හැබයි මිත්වරනි මේ වෙනොට සමස්්‍යයක් විදයට මුළු රටම කොකාපන් පෙන්න තත්ත්යක්තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පිළිකා රෝගෙන්ට වෙදකන් කරනය කියෙන වැඩමහත්වගේ නමතමයි සි රමෙන්ඩිස්. සිසර මෙන්න්ඩිස් කියන විදිහටම ඔහුගේ පියා සර්පවෙද හැබැයි පියා මෙහිගයාට පාසේ අම්මයි පුතයි සර්පයන්ට වැදකංකරකර ඉඳලා තියෙනවා. ඉන් පාස්සේ තාත්ත පැරුණට පාස්සේ මෙ සිසර මෙන්න්ඩිස් කියන තක්කඩිය කියන විදියට ඔහු පරීක්ෂණය කානම්භ කරල තියෙනවා පිළිකාරෝගන්ට ප්‍රතිකාර කරන්නේෙ කොහොමද කියලා. ඌම කියන විදිහට අවුරදු හයකට වඩා කාලයක් පරීක්ෂණ කරලා, අවසානිධ හොයා ගැ තියෙනවලු කල්කයක් නැත්තම් ආලේපෙනයා මේක දාලා ඕනෑම පිළිකා රෝගයක් සුව පරන්න පුළුවන් කියල තමයි මේ පරයන තමෙ තක්කඩිය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්ෙන්නේ. එවිතරක් නෙමෙයි මේ වෙනකොට මේ සිසර මන්්ඩිස්ගේ ගුණවාර්ණා කරන්න වන්දි බට්ටෝ සෙට්ට එකක් හදලාඉන්නවා වෙනත් ප්‍රදේශවල අරහොර වෙදදුට ලෙඩ්ගු අධිනවා වගේම මේ වෙනකුට අන්තර්ජාලය හරහා මේ වෙදා ගැන විශාල ප්‍රචාරයක් කරගෙන යනවා ඊට අමතරව අයිංසක මිනිස්සුන්ට කටවච්චිනයෙන් ප්‍රචාරය කරගෙන යනවා. මේවට අහුවෙලා මේ වෙනකොට පාංකයා ගැන බැරූ අසරන වෙලාඉන්නේ මිනිස්සු දවසින් දවස තවත් අසරණ වෙනවා. මේ සිසර මෙන්න්ඩිස් කියන බෙදා ජීවත් වෙන්නේ මිනි කෙරෙන කියන වෙද මැදුරේ එම නැතම් හම්බන්දුොට තමයි මිනි කරෙන කියන වැඩිමැදුර පිහිටලා තියන්නේ ේ ත් මිටරනි මොහ කියන විදිහට මොහුට මේ පිළිකා රෝගය සුවකිරීම සඳහා කිසිදු සාම්ප්‍රදායකහෝ නැතාම් වර්තමානය පිළිගත්තුූ අධ්‍යාපන සුසකම් නැෑහැ. එකඇන පිළිගත් වෛද්‍යවරයෙක් නෙමෙයි. ඕහ කියන විදියටඋන් පාරම්පරික සර්පවේදුම්. එහමනම් පාරම්පරික සර්පවයෙකුට කොහොමට මේ පිළිකා රෝගය සුවකිරීම සඳහා මෙ තරම් හැකි යාවක් ලැබුණ. ිතවරෙනි ලංකා විතරක් නෙමෙයි ජුණු සංවර්ධීත රටවල්වල පවා පහෞුගේ කාලය තුළ දක්නට ලැබෙන දෙයක් තමයි මිනිස්්‍ර විශාල වසයෙන් අර්බුදයට පත්තුනාට පස්සේ ඒ මිනිස්සුන්ගේ සාක්වය තියෙන අවසාන සත පහටත් පිප්පකට ගහන තක්කඩි සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා ැයි දියුණු දනපැති රටවල් වල මෙවැනි හොර මැර තක්කඩිකං කඋපාලිකං කරනයවව අල්ලන්න ආයතන තියෙනවා. එමන තවම් හැසරෙන විදිහ ගැන පරීක්ෂණ පවත්වන ආයතන තියෙනවා. හැබැයි ලංකාවේ මේ වගේ ආයතන නැහැ ඔබ දකින්නට ඇති ලංකාව ඉන්න දරුවෝ. විශාල වශය මන්ද පෝෂණයෙන් පෙළෙනවයි කියල කියපු වෛද්‍යවරයා මේ වෙනකට වැඩ තහනට ලක්වෙලා තියෙනවා. මේලකොට ේස්ථාික නිදිදියයේ නඩුව පවරල තියෙනවා තමන්ට වෙච්චා සාධාරනය ගැන. මෙන්න මේ වගේ ආයතන තමයි අපේ රටේ තියෙන්න්නේ ඇත්ත කියනෙකාට කිසිදු අවස්ථාවක් නෑ විශේෂම මේරටේ වෛද්‍යරුපාලනියය කරන්න ඉන්න සහ විශේෂමයි වෙද්දුපාලනිය කරන්න ඉන්න ආයතන බහුතරයක් මේ වැඩකොට දේශ පාලඥන්ගේ රූකඩ වෙලාතියනවා. ඒ ප්‍රති පලබිහිට මයි ඔපට මන්තක ඇති කෝවිට සංගතය ති බැබෙලාවේ. මේරටේ හිටපු වඩු බාස් කෙනෙක් පැනියක් හදලා ඒ පැනිය මේරටේ කතානයකට පෙව්වා. ඒ විතරක්ට මේ රටම ඇදවා පාලිමේන්තු ඉන්න සෞඛ්‍ය ඇමැතිතුමිය බීවා. ඒය අමණ්ඩි අන්තිපට දවස්තියක් බොහොම අමාරය මරුවයක පර්‍රබැදල තමයි ජීවිතය බේර ගත්තේ. ඒ කාලෙ හිටපු. කාලතන්නේ ආ්ඩුව මේවැයික්ක සෙල්ලංකරකරි ඉඳලා කෝවිට් එ ඇත ගෙන්න්නන්න පරක්වෙලා මේරටේ බෞතරයක් දෙනාගේ ජීවිත අනතුරට දැම්ම.මිට්ටෝර්නි මේක තමයි මේමෙනුකොටත්වමින් තියෙන්නේ. මේ සිසරමෙන්න්ඩිස්කේන පරයට මේ වෙනකොට වන්දිබට්ටෝ විශාල වසයෙන් වර්ණාකරමින් ඉන්නවා. හැබැයි තමහරයි අහලතිබුණ අපිත් දැක්කා ඔුගේ පේස්ක ගිෙනමේ, ඇයි එහමන මේ වෙදාට බැරි මහරගමට ගිහිල්ලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කියන කාරණේ. හැබැයි ඒකට උත්තර නෑ හින් පස්සේ වෙදාට කඩයන එක පරයෙක් කියනවා. බෙඩාග ලෙඩාගවට බෙද්දු ය නෑ බදදු ගවට ලෙඩ්ඩු යනවාමි සක් කියන කාරණේ. මිතුරණී සත්‍ය වශෙන්ම මේ වෙදා කියන විදිහට ඔවු මේ වෙනකොට ලෙඩ්ඩු නමසියතිස් හතක් සනීප කරලා තියෙනවු. ඕහු ඔහගේ ෆේස්බුක් ගනේ බහොම පැහැදිලුව මේක සඳහන් කරලා තියනෙනවා. කියවි දෙෙට නමසය තිස් හතක් සනීප කරලා තියනාවිතරක් නෙමෙයි පන ඇද ඇද තමංගාවට එන ලෙඩ්දු. ඔහු! මාසයක් ඇතුළත කන්නබොන්න පුළුවන් තත්ත්වයට අරගෙන ඇවිද්‍යෙනවලු. සාමාන්‍යයෙන් ධර්ුණුම තත්වයයින පිළිකාරෝගියක් වුණත් ඔවුට මාස හයක් ඇතුළත ඇගේ ගාලා සනීප කරන්න පුළුවන්ලු. මේක මහා බරපතල තත්ත්යක්.මිට්වර්ණ මේක අපේ රටේ මිනිසුන්ගේ විඤ්‍යානය සගතරෙන බරපතල සෙල්ලම. මේ වෙන කොට ේරටේ විධ අත් ප්‍රදේශවල විවිධ ආකාරයේ තක්කඩි වැඩ නිර්මාණය වෙලා අතියෙනවා. දුප පත්කම වැඩවීමත් සමගම මිනිස්සුන්ගේ වි්ඥානය සම්ග සෙල්ලං කරන විවිට ආයතන නිර්මාණය වෙලා අතියෙනවා. කෙනෙකොට කියන්න පුොළුවන් ලබ්බට හෙෙනගැහුවට පස්සේ ලබෙ හිටිය පනුවන්ටමකොද නේ කියෙලා හනක බද්ධමත් ප්‍රශ්යක් නෙමේ කියෙන. හැබැයිමි තෝණී රටේ සෞඛ්‍ය සමග මේ වගේ කිසිම සුදුසුකමක් නැතිකෙනෙක් සෙල්ලං කිරීම බරපතල කාරණනය. අනිත්කාරණය තමයි මොහු කියන්නට උත්සහ කරනවා තමන්ගේ තාත්තා බොහොම සාම්ප්‍රදායක ප්‍රසිද්ධ සර්ප වෙෙදක් කියෙන කාරණ මිට්තුවරනි නූතන වෛ්‍ය විද්‍යාව දන්න බහුතරයක් දන්න කාරණයක් තමයි. අපේ රටෝ සර්ප බදදුම් කරනමයි කියන බෙදකම්බලින් ශත්‍ය වශයම විසතියන සතෙක් දෂ්ටකරොත් එෙම බේරන්නේ නැහැ. හැබැයි අපට දස්ත කරන බහුතරයක් සර්පයවි කියයාගන්න සර්කොට්තාසය. වි සහිත ඇතම් විස රහිත පිරිසක්. අන්න ඒ නිසා මැරණ ප්‍රමාණය අඩුයි. ඒගේ වාසිය ගන්නේ මෙත් තාක්කඩි වෙෙද්දූ. අනිත් කාරණය තමයි සර්පවෙදෙක් පිළිකා බෙදෙක් වුණේ කොහොමට මේම සත්‍යවසයම වෙෙදෙක් ඉන්නවනන් මූවා අල්ලලා බ. ිටාට තියන මේ වගෙන පරීක්ෂණ කරන ආයතනයකට යවලා මුළු ලෝකටම සේවයක් නොගෙන ඇයි මේ හම්බන්තොට වැනි ප්‍රදේශය ැත්තං සාමා්‍ය හරක්ට පසිද්ධ ප්‍රදේශයක තියාගෙන මේ සෙල්ලම කරන්න මිට්ටරණනි මේ හාල් පාරෝ සෙල්ලං කරන්නේ ඔබෙත් මගේ ජීවිත සමග. එනිසා ලබ්පට තිබ්බාත පුහලට තියන්නේට නොදී. මුලින්ම මේවා නමත්ත ගත්තේ නැත්තං අනතුරටයන්නේ ඔබෙත් මගෙත්ත. එම නත්තම් අපේ ඊළඟ පරම්ප්‍රාව ජීවිත. එනිසා මෙන්න මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒගැන දැක්මක්තිබෙන සමාජ දේශාල කණ්ඩෑමක් සමඟ අපි පිරමට මටොනි අටර ජයග නන මෙතිකෝ ට සීපත් කරමින් මා ඔබෙන් සමගන්. ඔබ සැමට්ට ජය.